වරක් මුගලන් මහෝත්තමයාණන් වහන්සේ තවුතිසාවට යනවා සක්‍රයා මුණගැහෙන්න. පින්වතුනී තවුතිසාවේ සක්‍රයාගේ මහා වාස භවනේ මාලිකාව ඉදිරියේ සක්‍ර දෙවියන් දිව්‍යාංගනාව පිරිවරාගෙන සතුටු වෙනවා. ගායනෙන් නර්තනයෙන් සතුටු වෙනවා. සූත්‍රගත ධර්මයේ සඳහන් වෙනවා සක්‍ර දෙවියන්ගේ කූටාගාරය, සක්‍ර දෙවියන්ගේ මහා මාලිගය කූටාගාර 700ක් තියෙනවා කියලා. කූටාගාර කියන්නේ කාමර. කාමර 700ක් සක්‍ර දෙවියන්ගේ දිව්‍ය විමානේ පිනෙන් උපදින දිව්‍ය විමානේ. ඒ සෑම කූටාගාරයකම දිව්‍ය අප්සරාවන් 7 දෙනෙක් ගාන ඉන්නවා කියනවා. පින්වතුනේ කූටාගාර 700ක කාමර 700ක එක කාමරයක දිව්‍ය අප්සරාවන් 7 දෙනෙක්. එවන් සුන්දර කාමයන් ප්‍රණීත ප්‍රණීත විසිතුරු කාමයන් ඔබලා පින්දා, ඔබලා පින්ද නමුත් සෑහුනේ නෑ, සාහුනේ නෑ. කූටාගාර 700ක දිව්‍ය අප්සරාවන් 7 දෙනා ගාන ඉඳලාත් කාමයන්ගෙන් සෑහුනේ නෑ. සක්විති රජ වෙච්ච වෙලාවේ පංච කල්යාණියක් ස්ත්‍රී රත්නය වෙලා ලැබුණාත් සෑහුනේ නෑ. මහ පොළවයට තියෙන ඕනෑම සම්පතක් දිවසින් දකින්න පුළුවන් පුරෝහිත බමුණෙක් ලැබිලා සෑහුනේ නෑ. ව්‍යායම සතර පායක වැටුනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙකුටම සංසාරේ තවත් ලබන්න නම් සැපයක් නෑ. ඔබ සැප ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා කරන්නේ ඔබ ලබපු සැපයක්මයි. ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් වූ සැපයක්මයි. ඔබ සියලු සැපයන් අත්විඳා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම මේ ලෝකේ විඳින්න දුකක් නෑ. මේ ලෝක ධාතුවේ යම් තියුණු කටුක දුකක් තියෙනවා නම් අපි සෑම කෙනෙක් මේ දුක විඳලයි තියෙන්නේ. මොකද මේ ලෝක ධාතුවේ කටුක දුක අවීචි මහා නිරයේ දුක. පින්වතුනි අවීචි මහා නිරයේ මේ මොහොතේ ජීවත් වෙන දේවදත්ත නිරිසතා, අජාසත්ත නිරිසතා, පින්වතුනි දැන් අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ වාතය. අපි පිළිසිදු වාතය ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ. නමුත් අවීචි මහා නිරයේ ජීවත් වෙන දේවදත්ත නිරිසතා, අජාසත්ත නිරිසතා ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ වාතය නෙමේ, ගින්දර. මේ උදරයේ අකුසලයේ බලවත් භාවය නිසාම, ආනන්තරිය පාප කර්මයන්ගේ බලවත් භාවය නිසාම උදරයෙන් හටගන්නා ගිනි ජාලාව මේ බඩවල් බොකු පිච්චිලා මේ පපුව පුච්චගෙන, උගුර පුච්චගෙන, කට දිව පුච්චගෙන ගිනි ජාලාවක් කලගෙඩියක් වගේ ගිනි ජාලාවක් එළියට දානවා. ආයිමත් ඒ ගිනි ජාලාවම ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. පින්වතුනි එවන් කටුක දුකක් මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම දැස් පියාගෙන නුවණින් දකිනවා අතීත පංච උපාදානස්කන්ධ දුක සිහි කරගදී මම සංසාරේ කල්ප ගාන අවීචි මහා නිරයේ ඔය මහා දුක විඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ලෙස ඔල්ලලා සංසාරේ රහතන් වහන්සේලා ඝාතනය කරලා, අම්මා තාත්තලා ඝාතනය කරලා, සංඝ වේදයන් සිදු කරලා සංසාරේ මම අවීචියට වැටුණ වෙලාවේ කල්ප ගානක් මම ගින්දරින් ආශ්වාස ප්‍රාශ්වාස කළා තියෙනවා. පින්වතුනි තව විඳින්න දුකක් නෑ. තව විඳින්න දුකක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් සතර පාය මහ ගෙදරක් කරගෙන ආපු ගමනක් ඇවිල්ලා කියන්නේ. ඔබෙන් ඇහුවොත් ඔබේ මහ ගෙදර මොකද්ද කියලා. ඔබ කියන්නේ ඔබේ අම්මගෙන් ආච්චිගෙන් ලැබුණ ගෙදර. ඒකට බුදුරජාණන් වහන්සේ මහගේ කියන්නේ. ඒකට ඔබ අවුරුදු 50ක් ඔබට අයිති වෙයි. බුදුරජාණන් වහන්සේ ඔබෙත් මගෙත් මහ ගෙදර කියන්නේ. පින්වතුනි මේ සතර අපායයි പ്രേත තිරිසන් නිරය අසුර මේ සතර අපාය මහ ගෙදරක් කරගෙන සංසාරේ අපි ජීවත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වරක් ස්වාමින් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබලා මේ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනේදී ඔබලා තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ
ගලාගෙන ගිය රුධිරයද වැඩි මහසාගරයේ ජලයද වැඩි කියලා ස්වාමීන් වහන්සේලා පිළිතුරක් දෙන්නේ නැහැ. එතන අවබෝධවත්මක ස්වාමීන් වහන්සේලා හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිතුර දෙනවා, මහණෙනි ඔබලා මේ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න භව ගමනේදී ඔබලා තිරිසන් සත්තු වෙලා මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මහසාගරයේ ජලයට වැඩි. පිනතුනි දැස් පියාගෙන මහසාගරයේ ජලකඳට හිත යොමු කරන්න. ඒ මහසාගරයේ ජලකඳ එකම රුධිර සාගරයක් කළා දකින්න. ඒ රුධිර සාගරය කියන්නේ වෙන දෙයක් නෙමේ. ඔබත් මමත් තිරිසන් ලෝකවලට වැටුණ වෙලාවේ මිනිස්සු අපේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංගතුනි, එහෙනම් මේ ලෝකේ විඳින්න තව දුකක් නැහැ, විඳින්න තව සැපක් නැහැ. එහෙනම් අපි දැන් මොකද්ද මේ තව ප්‍රාර්ථනා කරන්නේ? අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ විඳ සෑම සැපක්ම, මේ විඳ සෑම දුකක්ම අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දැකලා පිංගතුනි මේ සංස්කාර ලෝකයෙන් ගැලවිලා යන්න, මේ සංස්කාර ලෝකේ අල්ලගන්න නෙමේ. ඉන්සා බුදුරජාණන් වහන්සේ ඔබලාට දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධ ලෝකේ අනිත්‍යභාවයේ නුවණින් දකින්න. මේ ඇස උපයෝගී කරගෙන තවත් පටිච්ච සමුප්පන්න ඇසකට යන්න එපා. මේ කන උපයෝගී කරගෙන තවත් පටිච්ච සමුප්පන්න කනකට යන්න එපා. මේ ඇසයිති මහ පොළවේ පසටයි. බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍යයි කියන ධර්මයේ ඔබලාට කියන්නේ ඒකයි. මේ ඇස අනිත්‍යයි කියන ඇස් දෙක වහගෙන ජීවත් වෙන්න නෙමේ. මේ කන අනිත්‍යයි කියන කන් දෙක වහගෙන ජීවත් වෙන්න නෙමේ. මේ මනස අනිත්‍යයි කියන හිතන් නැතුව ජීවත් වෙන්න නෙමේ. බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ කන අනිත්‍යයි ඇස අනිත්‍යයි කියන්නේ මේවා කවදාහරි ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා පවුලේ සුසාන භූමියේ පසටයි අයිති වෙන්නේ. මේවා අවිද්‍යාවෙන් ඉපදිලා තියෙන්නේ. ඒ නිසා අවිද්‍යාවෙන් උපන් නැස නිසා සතර පායට වැඩෙන්න එපා. අද වර්තමානයේ ඇස උපයෝගී කරගෙන, කන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන ඇලීම් ගැටීම් වලට ගිහිල්ලා පින්වතුනි පවුලේ සුසාන භූමියේ පසට අයිති ඇස නිසා අප්‍රමාණ පිරිසක් සතර පායට අදාළ සංස්කාර රැස් කරගන්නවා. ලෝකය හදන්න ගිහිල්ලා, අනුන් හදන්න ගිහිල්ලා, මේ මහ පොළවට අයිති ඇස කන නාසය දිව ශරීරය සතුරු කරන්න ගිහිල්ලා අවසානයේ අපි සතුරු කළා තියෙන්නේ අවිද්‍යාව. අවසානයේ අපි සතුරු කළා තියෙන්නේ පංච නීවරණ. පංච නීවරණ සතුරු කළොත් අවිද්‍යාව සතුරු කළොත් පින්වතුනි ප්‍රතිඵලය සතර අපායයි, ප්‍රතිඵලය සතර අපායයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඔබලාට මේ අනිත්‍ය වූ ධර්මයන් දේශනා කළා කියන්නේ පින්වතුනි ඔබලා සතර අපා දුකෙන් මුදව ගන්න, අකුසලෙන් බැහැර කරලා කුසලයේ තුල ශක්තිමත් වෙන්න. ඒ කුසල් සංස්කාරයෝ අනිත්‍යයි කියලා විදර්ශනා නුවරට යන්න. එහෙම කියලා මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් නිදහස් වෙන්න. එනිසා පින්වතුන්ලා මොහොතක් දැස් පියාගෙන මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ අනිත්‍යභාවය නුවණින් දකින්න.